සුබ දවසක් කියලා පිළිගන්නවා ගැන්සි ස්පෝර්ට් channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔයගොල්ලෝ හැමෝටම අද මම ගෙනාවේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් මේක ඔයගොල්ලෝ හැමෝටම වැදගත් වෙයි කියලා මම හිතනවා ඉතින් ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නවා ඇති ransomware එකක් ransomware attack එකක් කියන්නේ මොකද්ද කියලා සුළු පිරිසක් දන්නේ මේ සම්බන්ධයෙන් ඉතින් ඒ දන්නේ නැති කට්ටිය වෙනුවෙන් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ransomware එකක් කියන්නේ malware ගණයට අයත් වෙන වෛරස් කාණ්ඩයක් ඉතින් ransomware එකකට පුළුවන් ඔයාගේ පරගණකයට ඇතුළු වුණාට පස්සේ ඔයාගේ තියෙන පෞද්ගලික දත්ත encrypt කරලා එහෙම නැත්නම් හොරගම් කරලා ඒ ෆයිල්ස් ආපහු ඔයාට ඕන නම් ඒගොල්ලෝ කියන ගාන ඒගොල්ලන්ට ගෙවලා ආපහු ඒ data ලබා ගන්නද කියලා blackmail කිරීමක් තමයි ඔතනදී වෙන්නේ ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයා ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් ඔයාගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් මොන හරි හිට අනිද්දා මොකද අපේ ක්ලයන්ට් ඩිලිවරි කරන්න තියෙන. අද ransomware attack එක ඔයාට වැදුනා නම් ඒ ෆයිල් ටික ඔක්කොම ransomware එකෙන් encrypt වෙනවා ඔයාට පාවිච්චි කරන්න බැරි විදියට ෆෝමැට් එක වෙනස් වෙනවා. ඉතින් එතකොට ඔයාට ඒ ransomware attack එක මෙහෙයවපු කට්ටිය කියනවා අපිට Bitcoin වලින් හරි USD වලින් හරි ගෙවීමක් කරන්න ඒ ගෙවීම කරාට පස්සේ අපි ඔයාගේ ෆයිල් එක ආයෙ ඔයගලන්ට ලැබෙන්න සලස්වන්නම් කියලා. ඉතින් ඒ වගේ වෙලාවක ගොඩක් අසරණ තත්ත්වයටපත් වෙනවා අපේ කට්ටිය. මොකද Bitcoin හරි USD හරි ඒගොල්ල ඉල්ලන ගාන ගොඩක් ලොකු ගාණක්. ඉතින් ඒක ගෙවන්න ඇති වුණොත් එහෙම ඔයගොල්ල ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් එදිනෙදා ජීවිතේ ගේම් ගහනද ෆිල්ම්ස් බලනද වගේ දේවල් වලට විතරක් PC එක යූස් කරන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට මේකේ ලොකු බලපෑමක් නැහැ. මොකද සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ෆෝමැට් කරලා ආයෙ සිස්ටම් එක දාලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම වුණත් ගොඩක් කට්ටිය වාර්තා කරලා තියෙනවා එහෙම ෆුල් ෆෝමැට් එකක් දාලා ආයෙ Windows ඉන්ස්ටෝල් කරලා එම් පාවිච්චි කරලා හાર્ඩ් එකේ පර්ෆෝමන්ස් එක කලින් තිබ්බට වඩා අඩු වෙලා තියෙනවා කියලා. ඒක 100%ක් මට කන්ෆර්ම් කරන්න බෑ ඒක එහෙම වෙනවා කියලා. මොකද ෆෝරම් වල තියෙන දේවල් මාත් ඒ ගැන හරියට දැනුවත් නැහැ ඒ සම්බන්ධයෙන්. ඉතින් කොහොම වුණත් කැම්පස් එකේ ඉන්න යාළුවෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඇටැක් එකක් වෙන්න කලින් අපි වැලකෙන්න ඕන. ඒක තමයි වැදගත්. ransomware attack එකක් ආවට පස්සේ ඒ encrypt වෙච්ච ෆයිල් decrypt කරන්න softwares තියෙනවා. ඒ වුණාට අලුතෙන් එන ransomware වලට ඒ වගේ software එකක් හදන්න ගොඩ කාලයක් යනවා. ඒ එහෙම decrypt කරත් සම්පූර්ණ ෆයිල් recover කරගන්න අමාරුයි. ඉතින් ඒකෙ හින්දා අපි කලින්ම ලෑස්ට් වෙලා හිටියනම් ransomware attack එකකට face කරන්න අපිට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් ඒකට හොඳ solution එකක් Microsoft ආයතනයෙන් අපිට ලබා දීලා තියෙනවා Windows 10 සහ ඊට පස්සට ආපු Windows 11 ඔය කියන operating system වල වැඩේ කියන්නේ මේක ගොඩක් කට්ටිය දන්නේ නැහැ කොහොමද activate කරගන්න කියන එක දැනුවත් නැහැ. ගොඩක් කට්ටිය මේ video එක බලුවාට පස්සේ තමයි දන්නේ නැත්තේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද ඒක active කරගන්න කියන එක. ඔයා මෙහෙම search bar එකට ගිහිල්ලා search කරන්න Windows security කියලා. එතකොට Windows security එක on වෙනවා. ඉතින් Windows security කියන්නේ කලින් Windows 7 8 8.1 වල තිබ්බේ Windows Defender එකම තමයි. ගොඩක් improve වෙලා තියෙනවා. And ඒ කියන්නේ මේ තියෙන interference එක කලින් තිබ්බට වඩා ගොඩක් user friendly. ඒ වගේම තමයි protection එක පැත්තෙන්. Protection එක improve වෙලා තියෙනවා හැම පැත්තෙම. මේක ආවා බැලුවොත් එහෙම virus and threat protection කියලා. Account protection, firewall protection. එතකොට app and browser control, device security. එතකොට device performance and health ඒ වගේ ඔප්ෂන් ගොඩක් දීලා තියෙනවා මේ software එකේ inbuilt app එකේ Microsoft ආයතනයේ වෙතින්. ඉතින් මගේ ඒ කියන්නේ මගේ පෞද්ගලික මතයට අනුව හොඳ ආරක්ෂාවක් තමන්ගේ PC එකට ලබා ගන්න පුළුවන් Windows security එකෙන්. මගේ PC එකේ ගොඩක් වටින කරන දත්ත නැති හින්දා මම Windows 10 දැම්මත් හරි එක දිගටම පාවිච්චි කරන්නේ Windows security තමයි. ඒ පෙන්න එක හරහා හෝ අන්තර්ජාලය හරහා විනය මාධ්‍යයකින් මගේ PC එකට මේ වෙනකන් ඒ කියන්නේ ඇටැක් එකක් එල්ල වෙලා නැහැ. එහෙම තියෙනවා නම් ටග් ගාලා අපිට මැසේජ් එකක් එනවා මේ වගේ එකක් තියෙනවා කියලා. එහෙම තිබ්බත් අහුවෙන්නේ KMS activator එක තමයි. ඉතින් ගොඩක් වැදගත් දත්ත තියෙන තමන්ගේ PC එකේ තියෙන එක්කෙනෙක් නම් මීට වඩා ප්‍රොෆෙෂනල් ඇන්ටිවෛරස් software එකක් use කරන එක තමයි හොඳ. මොකද මට 100%ක් recommend කරන්න බෑ. මේක අනිත් තියෙන මාකට් එකේ තියෙන ඇන්ටිවෛරස් software වලට වඩා මේකේ protection එක වැඩි කියලා මට කියන්න බෑ.
මංකිවේ මම පාවිච්චි කරල තියෙන හින්ද මගේ දැනුම අනුව තමයි මං ඒක කිව්වේ ඒක හින්ද වත්වෙන කරන ෆයිල්ස් තියෙනවා නම් අනිවාර්යෙන් හොන්ඩ ඇන්ටිවයරස් එක පාවිච්චි කරන්න ඉතින් අපි යන් වෛරස් ඇන් ත්‍රෙඩ් ප්‍රොටෙක්ෂන් කියන ඔප්ෂන් එක ඇතුළට මේක ගියාට පස්සේ අපි පොඩ 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 පල්ලට ගියාට පස්සේ මැනේජ් සෙටින්ග්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඒක ඇතුළට යන්න ඒක ඇතුළට ගියාට පස්සේ මෙන්න මෙතන රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් කියලා තියෙනවා මේක ගොඩක් වෙලාවට ඇක්ටිවේට් වෙලා තියෙන්නේ බැරි වීමකින් හරි වාගේ ඇති මේක ඔප්ෂන් එක ඕෆ් වෙලා තිබ්බත් මතක් කරලා ඔන් කරන්න මේ ඔප්ෂන් එක ඉතින් මේක තියෙන්නේ locate and stop malware from installing or running on your device you can turn off these settings for a short time before it turn back on automatically ඒ කියන්නේ දැන් ඔයා මොකක් හරි සිද්ධියකට මේක turn off කරලා ඊළඟ restart එකේදී මේක automatically turn on වෙනවා සමහර games තියෙනවා install වෙද්දී message එකක් තියෙනවා setup එක run කරන්න කලින් real time protection එක ඔයාගේ antivirus එකේ off කරන්න කියලා නැත්නම් මේක install වෙන්නේ නැහැ කියලා ඉතින් ඒ අවධානම ඔයා අනිවාර්යෙන් ගන්න ඕන ඉතින් අපිට මම කලින් කිව්වා වගේ repack එකක් හරි මොකක් හරි game එකක් crack කරපු game එකක් හරි software එකක් හරි install වෙද්දී ඒකත් එක්ක malware එකක් එයි කියලා එන්නේ නැති වෙයි කියලා අපිට හරියටම කියන්න බෑ 50-50 chance එකක් තමයි තියෙන්නේ එයිද නැද්ද කියන එක. ඉතින් ඒකේ අවධානම ඒ වගකීම ඔයාගේ අතේ තමයි තියෙන්නේ ඒක ඉන්ස්ටෝල් කරනවද නැද්ද කියලා. එහෙම කරනවා නම් ඉන්ස්ටෝල් වෙලා ඉවරනාට පස්සේ මතක් කරලා රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එක ආයි ඔන් කරගන්න. මොකද ආයි ඉන්ටර්නෙට් ගියාට පස්සේ ඔයාගේ PC එක ආරක්ෂා වෙනවා රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එක ඔන් වෙලා තිබ්බත්. ආයි එහෙම නැත්නම් ඉන්ස්ටෝල් වෙලා තියෙන මොකක් හරි එකක් ඒක රන් වෙන්නේ නැති වෙන්න වග බලා ගන්නවා ඇන්ටිවයරස් සොෆ්ට්වෙයාර් එකෙන්. ඉතින් අපිට ඕන වෙන ඔප්ෂන් එක තව ටිකක් පල්ලෙන් තියෙන්නේ. මෙන්න මේ ඔප්ෂන් එක ගැන තමයි අපි කතා කරන්නේ. Controlled folder access. එතකොට මේක දාලා තියෙන්නේ protect files folders and memory areas on your device from unauthorized changes by unfriendly applications. ඒ කියන්නේ ඔයාගේ අතින් බැරි වීමකින් mail එකක් කරහා හෝ එහෙම නැත්නම් game එකක් software එකක් කරහා හෝ website එක advertisement එකක් click කරලා හරි කොහොම හරි විදියකින් malware එකක් ඔයාගේ PC එක ඇතුළට ආවට පස්සේ ඒකට permission එකක් නැතුව ඒකට active වෙන්න බෑ. ඉතින් කියන්නේ ක්‍රියාත්මක වෙන්න බෑ. ඉතින් ඒක ඒ ඇක්සස් දෙන්න නැතුව වළක්වන එක තමයි මේ ඔප්ෂන් එක මගින් සිද්ධ වෙන්නේ. දැන් අපි මේක ඇතුළට ගියාට පස්සේ උඩින් තියෙනවා ransomware protection. Protect your files against threats like ransomware and see how to restore files in case of an attack. ඉතින් මේක මේ ඔප්ෂන් එක ඇක්ටිවේට් කරාට පස්සේ අපි දැන් ඇක්ටිවේට් කරලා බලමු. Controlled folder access. Protect files, folders and memory areas on your device from unauthorized changes by unfriendly applications කියලා දැන් අපි කලින් කිව්වා වගේ. ඉතින් ඒ වගේ ඇප්ලිකේෂන් වලින් ඒ කියන්නේ අපෙන් ඇක්සස් තියෙන්න ඕනේ malware එක රන් වෙන්න. ඉතින් ඒ තියෙන ඇක්සස් එක බ්ලොක් කරන එක තමයි මේකෙන් වෙන්නේ. අපි මේක ටර්න් ඔන් කරාට පස්සේ මේ වගේ තව ඔප්ෂන්ස් තුනක් එනවා. මේකෙන් පෙන්නනවා අපිට ඒ වගේ ransomware එකක් ඇවිල්ලා තියෙනවා නම් ඒක බ්ලොක් කරා නම් ලොක් කරේ ටයිම් එක වෙලාවේ ඔක්කොම මෙතනින් වාට හිස්ටරි එක බලා ගන්න පුළුවන් මෙතනින් වාට ෆිල්ටර් කරලා බලා ගන්න පුළුවන් වාට ඕන කරන විදියට ඊට පස්සේ මෙතන ප්‍රොටෙක්ටඩ් ෆෝල්ඩර්ස් කියලා තියෙනවා මේක ඇතුළට ගියාට පස්සේ අපිට පේනවා සිස්ටම් එක මගින් අපේ වැදගත් යයි සිස්ටම් එක විසින් හඳුනා ගන්නා ලද ෆයිල් ටිකක් ඔටෝමැටිකලි මෙතන ඇඩ් වෙලා තියෙනවා කියන එක. දැන් ඊට අමතරව වගේ මොකක් හරි පර්සනල් ෆයිල් එකක් තියෙනවා කියන්නේ මොකක් හරි වීඩියෝස් හරි ෆොටෝස් හරි ડોකියුමන්ට් හරි මොකක් හරි ප්‍රොජෙක්ට් ෆයිල් එකක් හරි තියෙනවා කියන්නේ. එතකොට අපි ගමු මේක උදාහරණයක් වශයෙන් ගමු. මේක වැදගත් ෆයිල් දැන් නෙමෙයි මේක ගේම් ෆයිල් එකක්. ඉතින් මම කවකටත් ඔයගොල්ලෝ අරන් පෙන්නනවා එක්සැම්පල් එකක් විදියට. මේ වගේ සෙලෙක්ට් කරාට පස්සේ ඒක ඔයාගේ ලිස්ට් එකට මෙන්න මේ විදියට වැටෙනවා. එතකොට මේක ransomware attack එකකින් ආරක්ෂා වෙනවා මේ ලිස්ට් එකට ඇඩ් කරලා තිබ්බොත් එහෙම. ඉතින් මේ වගේ ලිස්ට් එකට ඇඩ් කරලා මේ ඔප්ෂන් එක ඇක්ටිව් කරලා තිබ්බහම ransomware attack එකක් වදින්න තියෙන chances ගොඩක් දුරට අඩු වෙනවා කියලා තමයි Microsoft ආයතනයෙන් කියලා තියෙන්නේ. ඒත් ඉතින් 100%ක් අපිට තහවුරු කරන්න බෑ attack එකකින් බේරෙන්න පුළුවන් කියන එක ඒකුණාට Microsoft ආයතනයෙන් කියලා තියෙනවා. මේ විදියට වැඩේ කරන එක ගොඩක් සේෆ් කියලා. ඉතින් ඒක ඇත්තටම වටින කරන සේවාවක් ගොඩක් කට්ටිය දන්නේ නැති Windows 10 එකේ Windows 11 එකේ තියෙන. ඉතින් මේ වීඩියෝ එක ඕගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ සම්බන්ධයෙන් කලින් ඔයා දැනුවත් නම්
වගේ යාළුවෝ ඉන්නවනේ මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් තියෙන ඒගොල්ලන්ගේ PC වල ලැප්ටොප් වල ඉතින් මතක් කළා මේ ඔප්ෂන් එක ඔන් කරන හැටි කියලා දෙන්න මේකෙන් තියෙන ප්‍රතිලාභ කියලා දෙන්න මේක ඔන් කරේ නැත්නම් ඒගොල්ලන්ට වෙන අවාසි පෙන්වලා දෙන්න ඔයා මේ ගැන දන්නේ නැත්නම් අද මේ වීඩියෝ එකෙන් නම් දැනගත්තේ මතක් කළා යාළුවා අතර මේක ෂෙයා කරන්න මොකද ඔයා මේ කරන හෙල්ප් එකෙන් ඔයාගේ යාළුවෙක්ගේ වටින ඩේටා වෙන එක්කෙනෙක්ගේ අතට යන්න තියෙන chances නැති වෙනවා. ඉතින් ගොඩක් වැදගත් වෙනවා ඇත්තටම මේ වගේ දෙයක් යාළුවෝ අතර ෂෙයා කරගන්න එක. ඉතින් මගේ channel එක මේ වෙනකන් ඕගොල්ලෝ subscribe කරලා නැත්නම් මතක් කරලා subscribe කරලා bell button එක ඔබලා තියාගන්න. එහෙම වුණාම අපි මොකක් කරේ අලුතින් වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයගලන්ට notification එකක් එයි බලන්න ලේසි. ඉතින් ඊළඟ මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබල හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. safety first කියන එක ඔළුවේ මතක තියාගන්න. දැන් මේ තියෙන කොරෝනා තත්ත්වයත් එක්ක සංචරණ සීමා ලිහිල් කරලා තිබ්බට ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න යන්න එපා. ඔයාගේ යාළුවෝ විශේෂයෙන්ම ඔයාගේ ෆැමිලි එක, ඔයාගේ යාළුවන්ගේ ආරක්ෂාව ගැන හිතන්න. හැම වෙලේම හෑන්ඩ් සැනිටයිසර් එකක් හොඳ පිරිසිදු ෆේස් මාස්ක් එකක් යූස් කරන්න දුරපරතරයේ තියාගන්න. සැල්ලමකට කණ්ඩපා මේක රැල්ලෙන් රැල්ල එන්ඩෙන්ට දරුණු වෙනවා. ඉතින් ඒකින්ද ඔයාගේ ආරක්ෂාව, ඔයාගේ පවුලේ ආරක්ෂාව, රටේ ආරක්ෂාව ඒ සම්බන්ධ වගකීම ඔයාගේ අතට අරගෙන වැඩ කරන්න. මොකද හැමෝම මේ වගේ හිතලා වැඩ කරොත් එහෙම මේ ලංකාව වැටිලා තියෙන වලෙන් ගොඩ එන එක මහ ලොකු අමාරුදයක් නෙමෙයි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. පල්සම් වින්ද උසනයි.